මහින්ද ජනාධිපතිතුමා නළුවෙක් කිව්වොත් ඔයා පුදුම වෙනවද? මොකද බලන්න ගේනක්වත් කොටා ගන්න ඕන නැලාද? කියාපුවව බලන්න. අරුමයිකේ කාට වුව කාරණේ? අව නඩුව කියා පාන්තේ කියලා. අව නඩුව? ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා video එකට like එකකුත් දාලා මිතුරන් සමග බෙදා හදා ගැනීම සඳහා ෂෙයා කරලා ඉදිරි වීඩියෝ ටික නරඹන්න ගියොත් හොඳයි නේද? Please do not forget to subscribe to us. So වහදාම කොච්චර අපූර්ව නිර්මාණයක්ද කියලා තේරෙන්නේ මේ වෙලාවට නේද? බලන්නකෝ මේ ඩෙනිම් අයියා ඩෙනිම් නවන ඉක්මන. අවුරුදු උත්සවයේ ග්‍රීස් ගහේ යන මේ අයියාගේ කලිසම ගැලවෙන සොඳුරු මොහොත දැන් බලමු. බලන්න මෙන්න මේ ස්ථානයේ ඔයා මීට පෙර දැකලා දිනවද කියලා. මේක තමයි වෑමැඩිල්ල. වෑමැඩිල්ල පිහිටලා තියෙන්නේ දඹුල්ලේ. බලන්නකෝ හරි අමුතු තැනක් නේද? මෙතන සෙල්ලම් කරන්නත් පුළුවන්. හැබැයි රජෝ සෙල්ලම් කරනවා නම් පොඩ්ඩක් පයිස්සමි. කොහොමද එතන ලස්සන? සුපිරි නේද? බලන්නකෝ මේ මොනවද කියලා. මේ ස්කූටර් නේද කනත්තක වගේ දාලා තියෙන්නේ. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ. මේ වාහනේ බැලන්ස් එක පවත්වා ගන්න විදිහ නම් මටත් ප්‍රශ්නයක්. බලන්නකෝ මේවන් සන්ග්ලාස්ද ෆේස් මාස්ක්ද කියලා අඳුරගන්න පුළුවන්ද කියලා. බලන්නකෝ මේ උඹතත්තා කොහෙද ඉන්නේ කියලා. උඹතත්තා කාමරේට ඇවිත්ලාද නැත්නම් එයාගේ ගාලට ඇඳක් දාලාද කියලා හිතාගන්න බෑ නේද? බලන්නකෝ කොහොමද මේ ගේ පොඩ්ඩ. හරිම ලස්සනයි නේද? මේක හෝටල් කාමරයකට නම් හරිම වටිනවා. බලන්නකෝ මේකේ ඇතුලේ ෆර්නිචර් කරලා තියෙන විදිහ. හරිම ලස්සනයි නේද? මේක තියෙන පරිසරයත් හරිම ලස්සනයි. කෝච්චි පාරක් කරා යනකොට හරිම පරිස්සමින් යන්න ඕන. මේ වගේ අනතුරු අපේ රටෙත් හරියට සිද්ධ වෙනව නේද? මේ වගේ අමුතු හැඩයක් තියෙන වාහනයක් මන්නම් ප්‍රථම වතාවට තමයි දකින්නේ. ඔයත් එහෙම වෙන්නේ නැති. බලන්නකෝ හරිම හිත නිවන තැනක් නේද? මේ තමයි බදුල්ලේ කහට රුප්පේ ගලමුදුන පන්සල. බලන්නකෝ ඒ පන්සල පිහිටලා තියෙන පරිසරය. මෙතෙන්ට ගිහිල්ලා තියෙන අය පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ කේව් එක ඇතුලේ තියෙන මේ පිට්ටනිය විශාලත්වය බලන්නකෝ. මේක ඇතුලේ ෆුට්බෝල් මැච් එකක් වුණා ප්ලේ කරන්න පුළුවන්. ස්වභාව ධර්මය කොයිතරම් අපූරු නිර්මාණකරුවෙක්ද කියලා හිතන්නේ මේ වෙලාවට තමයි නේද? මේ තියෙන්නේ චීනයේ තියෙන ලුවැන්හු වෙට්ලන්ඩ් පාර්ක් එක. මේක ගොඩක්ම සංචාරක ආකර්ෂණයේ දිනාගත් ස්ථානයක්. මේ විදිහට කොළපාට වෙලා තියෙන්නේ යම්කිසි පැලෑට විශේෂයක් නිසා. විවාදයක් නෑ මේ නම් චීනේම තමයි. මේ විදිහට කඳුඩට යන්න ලේසි වෙන විදිහට පාරවල් නිර්මාණය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි සංචාරක ආකර්ෂණය දිනා ගන්න. බලන්නකෝ මේ පාරේ තියෙන බෙන්ස් ගොඩ. මේක ලෝකයේ වඩාත්ම බෙන්ස් තියෙන පාරවල් වලින් එකක්. මේක දැක්කහම අපිට මතක් වෙන්නේ ශ්‍රී ලංකාවේ තියෙන 18 වංගුව. මේ තියෙන්නේ අපේ රටේ 18 වංගු. 18 වංගුවේ සුන්දරත්වය විඳින ගමම්ම අපි සමුගමු. හිතමිතුරන් සමග බෙදා හදා ගැනීම සඳහා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.